ශ්‍රද්ධාවන්ත පිංවතුනි මේ ඔබ ශ්‍රවණය කරන්නට සෝදානම් වෙන්නේ ලක්හඬ සිත නිවන බුදුබණ සෙනසුරාදා උදෑසන ධර්මානුශාසනාවයි සිත පහදවාගෙන ශ්‍රවණය කරමින් මේ අමා දහම් ජීවිතය සනසා ගන්නට සසර දුක් නිවා ගන්නට ලැබේවා කියලා මම පළමු කොට ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා තුන් ලොවක් අමා දහමින් සනසාලූ महा मुनिवर महा गौतम सिद्धार्थ उतुमन वहन्सेगे विरागी हद मेदुरे पहलवेला महानिल मल सुवंद दिगंतयट पैतिरगिय सुदो सुदो दनदा वहन्सेलागे स्पर्शय लबागिन मतुवेला मुलु महत लो दनंगे हद संतान सद हटम निवालु अमा धर्मेटाई මේ පින්වත් හැම දිනාම මෙලෙසින් සවන් යොමු කරන්නේ සිත පහදවාගෙන බුදු බණ ඇසීම පින්වතුනි මහා පින මේ පිනේ බලය නිවන් දක්නා ජාති දක්වා නැසෙන්නේ නැ ඒ තරම් මහේසාක්‍ය ඝනේ පිනකටයි හැම දිනාම මෙලෙසින් යොමු වන්නේ අද මේ මිහිරි ධර්ම දේශනාව සඳහා බුදුරජාණන් වහන්සේගේ सिरी मुआ मडलिन देशना कुटवदाल मिहिरी धर्म पर्यायक देशना करन बलापुरुत्तु वेनवा कावरु कावरु सित निवागेन सित पहाद वागेन में अमा धर्मयत सवंदीला मिलोवत परलोवत अमा सेनसिली उदाकरगेन केलबर शांत निवनिन्म सेनसित्वाई मम आशिरुवाद करनवा पिंवतुनी बुदुरजानन वहांसे तमाई अपे घनांधकार हद संतान आलोक मक्कल महा मुनिवरयान वहांसे लोकांतरिक निरेयति घनांधकारे पवा विधमने उना ए महा मुनि रजुन मौकुसे पिलिसिंदगेन महापुलवट पहालवेला गिह गेदरिन निक्मेला सम्मा संबोधियत पत्वेला अमा दहाम लोवट सिपतन मिगदाये दि देशना करला පිරිනිවන් වැඩම කරපු මෙබඳු අවස්ථාවන්හි ඒ ලෝකාන්තරික නිරය පවා ආලෝකමත් වුණා ඒ බුදු බලයට බුදු අනුහසට ඒසා මහේශාක්‍ය අනුහසක් හිමි මහා මුනිවරයෙක් තමයි අපේ භාග්‍යවත් වූ අරහත්තු දසබලධාරී අනන්ත ජින නම් වූ බුදුරජාණන් වහන්සේ අපට ඒ බුදුරජාණන් වහන්සේගේ සරණයි මෙලෙසින් ලැබිලා තියෙන්නේ මේක මහා පිනක් පින් පල දීමක් අපිම සංසාරේ ඒ බුදුරජාණන් වහන්සේගේ සරණ පතා මොනතරම් පින් ටස් කරන්ට ඇතිද ඒ විශාල පිනක මහිමය මෙලෙසින් අපේ ජීවිතවලට කුසල විපාක ලෙස පහළ වුණා උපන්න මනුස්ස ලෝකෙදී මේ සාසිරිමත් ලාභයක් අපි හැම දිනාටම ලැබුණා මොනවා නැති වුණත් පින්වතුනි මේ ලැබලා තියෙන දේ මොනතරම් අගෙයිද මොනතරම් වටිනවද ජීවිතවල අපි සොයා ගන්න හැමදේම ඒකාන්තයෙන් අහිමි වෙලා යනවා නමුත් මේ තිසරණේ නැමැති නිධානේ අපි සොයාගත්තේ ජීවිතයකින් දෙකකින් අහිමි වෙලා යන්නට නෙමෙයි නිවන් දක්නා ජාති දක්වා හද සනස සනසා සෙවණැල්ලසේ යමක් පස්සෙන් එනවා නම් ඒ තමයි මේ උතුම් තිසරණ සරණ එනිසා හැම දිනාටම ලැබුණ මේ තිසරණෙහි සරණ නොකිලිටිව රැක ගන්න බලන්න බුදු ගුණ නිතර මෙනෙහි කරන හිත බුදු මැදුරක්සේ පවිත්‍ර භාවයට පත් වෙනවා ධම් ගුණ සංඝ ගුණ මෙනෙහි කරන සිත ඊටාම පිරිසිදු සිතක් ඒ සිතේ අනුහස බලය නිවන් දක්නා ජාති දක්වා විහිදලා යනවා යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් සම්බුද්ධාපදානයෙහි සිත පහදවාගෙන නිවුණ දැවුණ සිතකින් නම් මේ ලෝකේ කල් ගෙවන්නේ ඒ ශ්‍රාවකයා මුළු මහ පොළවටම ආශිර්වාදයක් බුදුරජාණන් වහන්සේ ලොවට දායාද කළේ අවිහිංසාව කරුණාව දයාව අනුකම්පාව මහා මෛත්‍රිය
ලොවට දායාද කළා. දයාබර වදනින් මුළු ලෝකයම ආමන්ත්‍රණය කළා. ලයට සැනසිලි ගෙන දුන්නා. ජාති වර්ග කුල මල භේද තථාගතයන් වහන්සේ සැලකුවේ නැහැ. බුදුරජාණන් වහන්සේට උවමනා වුණේ අසරණ සත්වයෝ හැම දුකින් අත මිදෙනවා දකින්නට. ඒ හදවතේ තිබ්බ දයාබර බව මවකගේ පියෙකුගේ හදවතේ, මව්වරු පියවරු ප්‍රකෝටියකගේ හදවතේ, අසංකේය අප්‍රමේය සත්වයන්ගේ හදවතේ පිහිටන්නේ නැහැ. හේතුව තමයි ඒ මහා කරුණාව පහළ වුණේ මහා ප්‍රඥාවෙන් සත්වයන්ගේ දුක දැකපු නිසා. මේ ලෝකෙ කිසිම කෙනෙකුට ස්වයං භෝ ඥානයෙන් දුක දකින්න බැරි වුණා. මේ ලෝකෙ කිසිම කෙනෙකුට මේ සත්වයන්ගේ ජීවිතය ඇතුලේ පවතින ධර්මතා හඳුන්වා දෙන්නට බැරි වුණා. එනිසා තමයි බොහෝ දෙනා විවිධ මතවාද ලෝකයට ඉදිරිපත් කළේ. ආගම් දර්ශන ඉගැන්වීම් නාමයෙන් මතවාද බොහෝමයි මේ මානව වංශ කතාවේ ඉතිහාසයේ. නොඑක් විධියේ විවිධ ආකෘතීන් මනසේ නිර්මාණය කරගෙන බොහොම අමාරුවෙන් නිමවාගත්තේ ආකෘතිමය දැනුම පරම සත්‍යයකට සලකපු මිනිසු හිටපු ලෝකෙට ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා දේශනා කළ අමා ධර්මය ශ්‍රාවකයන්ට ප්‍රත්‍යක්ෂ කරගන්න ලැබුණා. අන්න විශේෂම තැන පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ සනාතන සත්‍යය ලෝකෙ මිනිස්සු අවබෝධ කළා, දෙවියෝ බ්‍රහ්මයෝ අවබෝධ කළා. භාග්‍යවතුන් වහන්සේ ජීවිතේ වෙලා පවතින දුකක් පෙන්වා වදාලා, දුක පෙන්වා වදාලේ දුක් විඳවිඳ ඉන්නට නෙමෙයි, දුකෙන් අත මිදීම පිණිසයි. දුකයි දුකට හේතුවයි පෙන්වා වදාළ බුදුරජාණන් වහන්සේ දුකෙන් අත මිදෙන මාවත විවර කළා. ඒ මාවතේ ගමන් කළ ශ්‍රාවකවරු සදා කාලයට දුකෙන් අත මිදී ලයමඩුළු සනසවා ගත්තා. සාක්ෂි බොහෝමයි මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවකයන් විසින් ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කළා කියන්නට. ඉතින් පින්වතුනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ අමා ධර්මය සිරි මුවමඩලින් දේශනා කළේ ඒ ඒ පුද්ගලයාගේ බුද්ධි මට්ටම මනාව සලකලා, ඒ වගේම සංසාරගත ජීවිත දිහා බලලා, හෘදයාභ්‍යන්තරයෙහි වැඩුණ නොවැඩුණ ගුණ මනාව දුටු ඒ ධර්මරාජයන් වහන්සේ නොවැඩුණ ගුණ වැඩෙන්නත් වැඩුණ ගුණ වැඩි වර්ධනය කරගන්නටත් ධර්මය දේශනා කළා. පින්බර සිතක් තැනෙන්නට මේ දහම ගලපා ගත යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බැඳීම් මතින් දුක් ඇතිවන හැටි හරි අපූර්වට පෙන්වා වදාලා, නොබැඳීමක් වේනම් යම් තැනක එතනින් දුකක් හට නොගන්නා බව ඒ මුනි රජුන් දේශනා කළා. ඉතින් පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළ සනාතන සත්‍යය ඕනම කෙනෙකුට විමසා බලන්ට අයිතියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ සිංහලයන්ගේ, එහෙම නැත්නම් දෙමළ අයගේ, එහෙම නැත්නම් මුස්ලිම් අයගේ, එහෙම නැත්නම් වෙන යම් ජාතියකගේ අයිතියක් නෙමේ. සමස්ත සත්ව වර්ගයාගේම විමුක්තිය සටහන් කළ, සමස්ත සත්ව වර්ගයාගේම විමුක්තිය උදා කළ මහා මුනි රජුන් ඒ බුදුරජුන්. එනිසා භාග්‍යවතුන් වහන්සේට සියලු සත්වයෝ සවන් දිය යුතුයි තම තමන්ගේ සැනසිල්ල පතා. බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයට කිසිම ශ්‍රාවකයෙකු බලයෙන් කැඳවීමක් නැහැ, දඬුවමින් තැතිගන්වලා පැමිණවීමක් නැහැ. බුදුරජාණන් වහන්සේ සත්‍යය විවර කළා. ඒ සත්‍යයට සවන් දීලා ඒ ධර්මය තමන්ගේ ජීවිතයට ගලප ගන්නට ඕන. සිතට, කයට, වචනයට ගලපාගත් ධම මතින් තමන්ටම සැනසෙල්ල උපදවා දෙන්න බුදුරජාණන් වහන්සේ විචිත්‍රාකාරයෙන් ඒ ධර්මයේ විභජනය කරලා ධර්ම දානයක් සේ ලබා දුන්නා. පින්වතුනි, මේ ජීවිතය පවත්වාගෙන යද්දී ඕනතරම් වරදින්ට පුළුවන්, ඕනතරම් අතපසු වීම සිද්ධ වෙන්නට පුළුවන්. මේ ජීවිතය තුළ ඒ වරදවා ගැනීම යලි කිසිදාක නොවරදින්නට නිවැරදි කරගන්න බුදුරජාණන් වහන්සේ තරම් මඟ පෙන්වපු අන්ශාස්ත්‍රවරයෙක් නෑ මේ ලෝකේ. භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන්ගෙන් බලාපොරොත්තු වුණේ බොහොම අවංකව නිහතමානීව මේ කියා දෙන ධර්මය පුරුදු කිරීමයි. බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් වූ ජීවිතය, ඒ අමා ධර්මය, සංඝරත්නය සරණ ගියේ අප විසින් ඒ ශාස්ත්‍රෝන් වහන්සේ
අපේ අනධීවර ගුරු උතුමන් වහන්සේ ලෙස පිළිගත්තේ මක් නිසාද ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ අමාශාන්ත නිවනින් සැනසීම අපේක්ෂාව කරගෙනයි එහෙනම් පින්වතුනි ඒ බුදුරජාණන් වහන්සේගේ සරණටපත් කෙනෙකුට කිසිම අයිතියක් නැහැ ඒ තථාගත ධර්මයේ පිළිබඳව විවිධ විසංවාද මතවාද අදහස් ගොඩනගමින් Tamange සිතලූන් මේ ධර්මයේ නාමයෙන් ඉදිරිපත් කරන්නට හෝ කිසිම අයිතියක් නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සත්‍ය අවබෝධ කරන්න කැමති අය මේ අමාධාමට සවන් දෙන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සවන් දීමෙන් සුවිසල් ජීවිත අවබෝධයක් ඇති වෙනවා හැබැයි ඒ ප්‍රමාණ කර ඕහෝ පරිපූර්ණ ඕහෝ අවබෝධයක් නෙමෙයි ඒ අසූ ධර්මය ජීවිතයට ගලපන්ට ඕන ඒ ධර්ම ගැන නැවත නැවත නුවණින් විමසන්ට ඕන ආන්නිත කොටත් මුලින් ලැබූ ඒ උතුම් ධම් දැනුම වැඩි වර්ධනය වෙලා පෙරට වඩා සුවිසල් ජීවිතාව බෝධයක් ශ්‍රාවකයාට තම හදවත තුළින් මතු වෙනවා. ඒත් ඒ අවබෝධය ප්‍රමාණවත් වූ අවබෝධයක් නෙමෙයි පූර්ණ වූ සැනසීම පිණිස. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ධම ජීවිතයට ගලප ගන්නට ඕන. සමතමයේ වශයෙන් විපස්සනාමේ වශයෙන් මේ ධම සම්පාදනය කරන්නට ඕන. සමත විදර්ශනා ඥාන පරම්පරාවෙන් ලැබෙන අවබෝධයක් තියෙනවා. අන්නේ අවබෝධයට කියන්නේ අති ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය කියලා. නැත්නම් විද්‍යා විමුක්තිය. සමතමයේ වශයෙන් ධ්‍යාන විපස්සනාව දියුණු වෙලා මාර්ගඵල නිවන් අවබෝධ වීමෙන් තමයි පූර්ණ වශයෙන් ජීවිත අවබෝධය ඇති වෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරලා ජීවිතයට ගලපාගෙන ඒ ධම සමත විදර්ශනා වශයෙන් වැඩිය යුතුයි පින්වතුනි ඥාන දර්ශනයේ පහළ වීම පිණිස. ඉතින් මේ හිතේ තියෙන විවිධාකාර මට්ටමේ ක්ලේශ ධර්ම, පාප ධර්ම, අකුසල ධර්ම මුලිනු කොටා දෙමු දවසට මේ සිත විසුද්ධ චිත්තයක් බවට පත් වෙනවා. ඒ විසුද්ධ චිත්තෙහි උපරිමය ලබන්නේ විසුද්ධි දේව සංඛ්‍යාත මහා රහතන් වහන්සේලා. ඉතින් ඔබටත් අවස්ථාව සැලසෙනවා මේ අමා ධර්මයේ තුලින් ඒ විසුද්ධි දේව භාවයට මේ ජීවිතයේ උනත්පත් වෙන්නට මේ මිහිරි ධාම ඒ උදෙසායි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ ජීවත් වන තාලේ අපිට කියලා දුන්නා. ජීවත් විය යුතු රටාව ජීවත් වෙද්දී අපේ සිත හසුරුවා ගත යුතු ආකාරය කියා දුන්නා. දුක් අවම කරලා දුක නැති කරන්නයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. හැබැයි අපි උපන්න ලෝකයේ ඉපදිච්ච කිසිම කෙනෙකුට ලෙඩ හැදෙන්න එපා, චිත්ත පීඩා එන්නට එපා කියලා එහෙම බේරෙන්න බෑ. ඉපදුනොත් පින්වතුනි ජරාවටපත් වෙනවා, ලෙඩ රෝග හැදෙනවා, ඇනුම් බැනුම් නිඳා අපවාද ජීවිතයට එල්ල වෙනවා, පාඩු සිද්ධ වෙනවා, නොඑක් විදියේ හිංසනයන්ට නතු වෙන සිද්ධ වෙනවා. මේ ලෝකේ ජීවත් වෙන ඕනම කෙනෙකුට විවිධ ප්‍රමාණයෙන් ඔය කියපු ධර්මතා ජීවිතේ කරා පැමිණෙනවා. බුදුරජාණන් වහන්සේ බදාලානි අට්ටි මේ භික්කවේ ලෝක ධම්මා ලෝකං අනුපරිවත්තಂತಿ ලෝකෝච අට්ඨ ලෝක ධම්මේ අනුපරිවත්තති කියලා. මහණෙනි මේ අෂ්ටලෝක ධර්මයක් තියෙනවා. ඒ අෂ්ටලෝක ධර්මයෝ ලෝකය අනු අෂ්ටලෝක ධර්මයේ පෙරලෙනවා. ඒ අෂ්ටලෝක ධර්මයෙන් අතමින්දී ජීවත් වෙන්නට ඒ අෂ්ටලෝක ධර්මයට මුළුමනින්ම පිටුපා ජීවත් වෙන්නට සමතෙක් මේ ලෝකේ නැහැ. ලාභය අලාභය යසස අයස නින්දාව ප්‍රශංසාව සැපය දුක කියන මේ ධර්මයෝ ඉමේ කෝ භික්කවේ අට්ඨලෝක ධම්මා මේ අෂ්ටලෝක ධර්මයෝ ඒකාන්තයෙන් මේ සත්ව ලෝකේ සත්වයන් කෙරෙහි බලපවතිනවා. උපන් මිනිසාට, උපන් දෙවියාට, උපන් බ්‍රහ්මයාට, උපන් සත්වයාට ලැබෙන උරුමවන ඒකාන්ත ධර්මතා මේ අෂ්ටලෝක ධර්මයන්. මේ අෂ්ටලෝක ධර්මයේ සත්වයන්ට ඉෂ්ට වූ, ප්‍රිය වූ, මනාප වූ පැත්තක් තියෙනවා, අනිෂ්ට වූ, අප්‍රිය වූ, අමනාප පැත්තක් තියෙනවා. ලාභය, යසස, එවැගේම ප්‍රශංසාව, සැපය කියන මේ හතරට සියලු සත්වයෝ කැමති. හැබැයි අලාභයට, අයසට, එවැගේම නින්දාවට, දුකට මේ ලෝකේ කිසි කෙනෙක් කැමති නැහැ. කැමති නැති වුණත්, කැමති වුණත් අෂ්ටලෝක ධර්මයන්ගේ බලපෑමට උපන් ඔබට, උපන් මට ඒකාන්තයෙන් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එහෙනම් මෙහිදී මේ අෂ්ටලෝක ධර්මයන් කෙරෙහි පිළිපැදිය යුතු ආකාරයයි වැදගත් වන්නේ. පින්වතුනි යම් ධර්ම ස්වභාවයකට ඒකාන්තයෙන් අවිජහිතව මුහුණ දෙන්නට සිද්ධ වෙනවා නම් උපන් මිනිසාට මිනිසා දක්ෂ වෙන්නට ඕන ඒ ධර්මතා තුළ
අකම්පිත භාවය ඇති කර ගන්නට බුදුරජාණන් වහන්සේ එහෙමයි දේශනා කළේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යසන කම්පති අශෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං මේ අෂ්ටලෝක ධර්මය මිනිස් මනස කරා පැමිණෙද්දී මිනිස් ජීවිතේ වෙලා ගනිද්දී අකම්පිත වෙන්න පුළුවන් නම් ඒක මංගල කාරණයක් කියලායි භාග්‍යවතුන් වහන්සේ වදාළේ මංගල කරුණක් යන සුබ කාරණයක් යහපත් කාරණයක් සැනසෙන දායක අවස්ථාවකටයි මංගල අවස්ථාව කියන්නේ එහෙනම් මේ අටලෝ දහම ජීවිතයේ පැමිණෙද්දී එමගින් අකම්පිත වේ නම් ඒක ජීවිතේ මංගල කාරණයක් කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හැබැයි මේ අෂ්ටලෝක ධර්මයේ අකම්පිත භාවය මනාව තේරුම් ගන්නට ඕන ජීවිතයට ලාභයක් ලැබෙනකොට අමුතු ආනන්දයකට පත්වීමෙන් අමුතු සතුටකට පත්වීමෙන් අමුතු පිනායෑම් මතින් හසරැල් මතින් මේ ලාභය සැමරීම අන්න ඒ ලාභය තුල කම්පා වීමයි ඊළඟට අලාභයක් ඉදිරියේ අඳෝනා නැගීම හැඬීම් බැලපීම් ශෝකාකූල වීම අන්න අලාභයේ කම්පා වීම යසස කියන්නේ පිරිස් බලය තමා කෙනේ අවනත වූ නැමීගත් කියන දේ අහන පිරිසක් ඇති බව යසසයි එබඳු පිරිසක් තමා කෙරේ හැඳිලා ඉන්න යුගයේ මෝම සතුටට උද්දාමයටපත් වෙලා තමා කෙරෙන්නේ පිරිස් ඉවත් වෙලා ගිය දාට හඳා වැළපෙනවා නම් අන්න යසසේ සහ අයසේ කම්පා වුණා නින්දා කවුරුත් දන්නව නොඑක් විදි අවමන් අපවාද උපවාද ජීවිතේට පැමිණෙනවා මේ නින්දා ඉදිරියේ හඬනවා නම් වැළපෙනවා නම් ශෝක කරනවා නම් නොඑක් ආකාරයෙන් විඳවීමටපත් වෙනවා නම් නින්දාවේදී එයා කම්පිත වුණා ප්‍රශංසාව ලැබෙනකොට කිතුගොස දිගන්තේ පැතිරලා යනකොට තමන්ගේ ජීවිතේ ඒ පිළිබඳව අමුතු ආඩම්බරයකටපත් වෙනවා නම් හසරැල් පානවා නම් නොඑක් ආකාරයෙන් එය සමරනවා නම් අන්න ප්‍රශංසාවෙත් කම්පණයටපත් වුණා සැපයක් ලැබෙනවා ජීවිතේ සැපේ ලැබෙනකොට කායිකව වේවා මානසිකව වේවා ඒ සැපේ සමරන්නට විවිධාකාරයෙන් දේ ජීවිතේ සිද්ධ කරනවා සැපය තුන සිනහව හසරැල්ල නැටීම් ගැයීම් මෙම බහුල කරගන්නවා හැබැයි දුකක් ඇති වෙනකොට හැඬීම වැළපීම ශෝක කිරීම අවලාද නැගීම දෙස් දෙබොල් තැබීම නොයෙක් විදියෙන් අන්‍යයන්ට බැනවැදීම ද්වේෂයෙන් ආකූල වීම මේ දේවල් සිද්ධ වෙනවා නම් අන්න සැපයේ සහ දුකේ කියන දෙකේම කම්පා වුණා සලනේ වුණා ඉන්ජිනේටපත් වුණා වේදනේටපත් වුණා බුදුරජාණන් වහන්සේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවෙන්න කියලා දේශනා කළේ මේ අෂ්ටලෝක ධර්මයට සමසිතකින් මුහුණ දෙන්න. ඒක ලෙහෙසි කාරණයක් නෙමෙයි. මේ ධර්මය පුරුදු කරලා ධර්මයේ හොඳට දියුණු කරලා ජීවිතය තුළ ක්‍රමානුකූලව හුරු වෙන්න ඕනේ ස්වභාවයක්. පින්වතුනි මේ මිනිස් ජීවිතේ ලැබුණේ ඒ උදසානේ දුක් විඳලා බොහෝම කාලයක් වෙහෙසිලා පාරමිතා බලයකින් මනුස්ස ලෝකෙට පැමිණුණා. පැමිණිච්ච අපි මේ උතුම් ධර්මය ජීවිතේට ගලප ගන්න ඕනනේ බුදුරජාණන් වහන්සේ දයාබර සෙනෙහසින් ලෝකයට මේ ධම් දේශනා කළේ මොන තරම් කරුණාවක් හදවතේ තබාගෙනද විසි අසංඛ්‍ය කල්ප ලක්ෂයක පාරමී බලයක් හදවතේ ඇතිවනේ එදා බුද්ධගයා පින්බිමේ වජ්‍රාසනේ මත බද්ධ පරයන්කේන් ඒ භාග්‍යවතුන් වහන්සේ අසුන් ගත්තේ එලෙසින් චතුරංග සමන්නාගත වීරය බලය අදිෂ්ඨානේ පිහිටුවලයි මාර පරාජයෙන් සම්මා සම්බුද්ධ රාජ්‍ය ලැබුවේ ඒක හරි පුදුම සහගතයි බුදුරජාණන් වහන්සේගේ ඒ අනන්ත අනුහස අනන්ත පාරමිතාව අපි හැම දිනාටම මේ උතුම් බුද්ධ ශාසනයක් දායාද කළා. ඉතින් එනිසා පින්වතුනි භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් ජීවිතය දේශ බල බලා ඒ මිහිරි ඉගැන්වීම් අස අසා ඒ මහා සංඝරත්නයේ බුදු පුත් සංඝගණ වඩින මාවත දේශ බල බලා අපි අපේ ජීවිත සකස් කර ගනිමු. මොනාතින් බැලුවත් ජීවිතේට වාසනාව මෙමගින් කැඳා දෙනවා. නරක පුරුදු වැරදි පුරුදු ලාමක දේ අත්හරින්න පුළුවන් පින්වතුනි. ඕනම ඇබ්බැහියක් ජීවිතේ නිමා කරන්න පුළුවන්. ඕනම වැරද්දකින් අත මිදෙන්නත් ඔබට පුළුවන්. ඔබ මනුස්ස ලෝකේ කල් ගෙවන්නේ කන් දෙක ඇසෙන නිසා, දෑස පෙනෙන නිසා, සත්පුරුෂයන්ගේ ධර්මය ඔබට ඇසෙන නිසා ඕන වැරද්දකින් අත මිදෙන්න පුළුවන්. කවුරුවත් වැරද්දකට යට වෙලා ඉන්න ඕනේ නැහැ. පින්වතුනි ජීවිතයේ තියෙන මහා විශාල පුණ්‍ය මහිමය ගැන සිහි කරන්න වටිනවා. මිනිස් එක්කුනේ මොනතරම් විශාල පිනකටද
බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඔබ ඉගෙන ගන්නකොට වැටහෙවි දුලබ්බව ලද මේ මිනිස් ජීවිතේ මොනතරම් අහෝ වටිනවද ආශ්චර්යමත්ද පිම්බරයිද සැනසෙලිදායකයිද මෙච්චර ලස්සන ජීවිතයක් ලැබුණා අපට පාපය පාපේ ලෙස පෙන්වා වදාළ කුසලයේ කුසලයේ ලෙස පෙන්වා වදාළ පාපේ නැතමිදෙන මාවත පෙන්වා වදාළ කුසලයේ දිනුනු කරන මාවත පෙන්වා වදාළ ඕනම ශ්‍රාවකයෙකුට පැමිණිය හැකි දහමක් දේශනා කළ බුදුරජාණන් වහන්සේ මේ උතුම් ධර්මයේ ජීවිතයට ගලප ගන්න ඕනම ශ්‍රාවකයෙකුට තමන් ඉන්න තැනින් නැගී ඉඳලා මේ දහමට අවතීර්ණ වෙන්න පුළුවන් එහෙම දහමකුයි අපට මේ ලැබුණි මේක මොනතරම් සැනසෙල්ලක්ද නොකා නොමී නමුදු ධර්මයේ පුරුදු කරන්න වටිනවා සංසාර ගමනේ මොනතරම් කුසගින්නේ වේලිලා මැරෙන්නට ඇතිද ඇයි ඒ ගැන අපි නොහිතන්නේ සංසාර ගමනේ මොනතරම් තිරසංගත වෙලා මේ මහා පොළවේ ඇවිද ගියාද උරගයන් ලෙස සිව්පා සතුන් ලෙස පා නැති සතුන් ලෙස ඒ වගේම പ്രേත പ്രേතියන් ලෙස නිරිසතුන් ලෙස අසුරයන් ලෙස මේ මහා පොළවේ මොනතරම් නම් ඇවිද ගියාද මේ මහා ජල සාගරේ මොනතරම් නම් එලෙසින් ඉපදුනාද ඉතින් එහෙම ඉතිහාසයක් සත්‍ය ඉතිහාසයක් බුදුරජාණන් වහන්සේ මතු කරලා පෙන්වා වදාළේ ඔබටම දකින්න පින්වතුනි ඔබටම පුළුවනි පොඹේ නිවාසානුස්මති ඥානමාවතින් ඒ ඉතිහාසය දකින්නට බලන්නට ඔබ ආමඟ ඔබටම දකින්න බුදුරජාණන් වහන්සේ මේ මාවත කියා දුන්නේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අසීමිත විශ්වාසයකින් ඒ ඉගැන්වීම් ජීවිතයට ගලපාගෙන බලන්න සැලකිය යුතු කාලය සමතේන් විදර්ශනාවෙන් සිතක් වැඩුවොත් එයා ආපහු බුදුරජාණන් වහන්සේගෙන් කවමදාකවත් පින්වතුනි වෙන් වෙලා යන්නේ නැහැ කෙලස් කියන්නේ හිතට බරක් හැබැයි සත්‍යෝ දන්නේ නැහැ මේ කෙලස් හිතට බරක් කියලා කෙලසුන්ගේ තියෙන මායා මෝහනීය ස්වභාවය නිසා කෙලසුන් තුලින් ලාමක සතුටක් මනසේ උපදවනවා ආන්නේ සතුටට සත්ව වර්ගයා ගිජු වෙනවා ලොල් කරනවා ඒ සතුටට වසඟ වෙනවා හැබැයි කෙලසුන් පහව ගිය මනසකත් සතුටක් තියෙනවා ඒ සතුටේ ඇති නුහුරු නුපුරුදු භාවය නිසා විරාගී ඉසව වෙත මේ දහම් මාවද යන්නට මේ අසරණ සත්වයන්ට මඟ පෙන්වීමක් නොලැබීමයි වරදින්ට හේතුව ඉතින් ඒ නිසා අපිට මේ උදාර උතුම් මොහොත ලැබුණේ නොවරදින නොවෙනස් වෙන සැනසෙල්ලක් වෙත මේ ජීවිතය මෙහෙවා ගන්නට ඉතින් පින්වතුනි මේ ලෝකේ ජීවත් වෙනකොට ඔය අෂ්ටලෝක ධර්මය සියලු සත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේලාට පසේ බුදුරජාණන් වහන්සේලාට ඒ වගේම මහා රහතන් වහන්සේලාට ආර්යයන් වහන්සේලාට අනාරි වූවන්ට ඒ වගේම පුතුත්ජන භූමියේ සිටින අයට කාටත් පොදුවේ මුහුණ දෙන්න සිද්ධ වෙන ධර්මතා අසුතමතෝ භික්කමේ පුතුත්ජනස උප්පජ්ජති ලාභෝපි අලාභෝපි මහණෙනි මේ ලෝකේ අසෘතවත්තු ඒ කියන්නේ තථාගත ධර්මයේ නැසෝ තථාගත ධර්මයේ නොහික්මුණ බුදුපසේ බුදු මහරහත් උතුමන්ගේ පරම්පරාවේ කල්යාණ මිත්‍රයන් ඇසුරු නොකළ එයාමා කල්යාණ මිත්‍ර ධර්මයේ නොහික්මුණ අයටයි අසෘතවන්තයා කියන්නේ ආන්නේ අසෘතවත්තු පුතුජන භූමියේ කල් ගෙවන පුද්ගලයාට මේ අෂ්ටලෝක ධර්මයේ පැමිණෙනවා හැබැයි ආර්ය ශ්‍රාවකයා වෙතත් මේ අෂ්ටලෝක ධර්මයේ පැමිණෙනවා తత్ర භික්කවේ කෝ විශේෂෝ කෝ අධිප්පායෝ මහණෙනි මේ දෙපිරිස වෙතම අෂ්ටලෝක ධර්මයේ බලපෑම එල්ල වෙද්දී මෙහි ඇති වෙනස කුමක්ද මහණෙනි බුදුරජාණන් වහන්සේ මෙහෙම විමසා වදාළ එක් අවස්ථාවක මහා සංඝයාගෙන් භගවන් මූලකානෝ භන්තේ ධම්මා භගවන් නෙත්තිකා භගවන් පටිසරණා සාමීනි මේ අමා ධර්මයේ තථාගත හදවතේ පහළ වුණේ භාග්‍යවතුන් වහන්සේට නැමීගෙනයි මේ ධර්මයේ පවතින්නේ සාදුවත බන්තේ භගවන්තංගේම පටිභාතු ඒතස්ස භාසිතස්ස අත්ථෝ සාමීනි ඒ භාසිතයෙහි අර්ථය භාග්‍යවතුන් වහන්සේටම වැටහේවා භාග්‍යවතුන් වහන්සේ වදාරාවා භගවතෝ සුත්වා භික්ඛෝ ධාරිසanti භාග්‍යවතුන් වහන්සේගෙන් අහලා මේ භික්ෂුන් වහන්සේලා මේ ධර්මයේ පිහිටා මතු පරම්පරාවටත් උරුම කරාවි කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා තේනහි භික්ඛවේ සුනාත සාදුකං මනසිකරෝත එහෙනම් මහණෙනි අහන්න හොඳයි මනාව මෙනෙහි කරන්න හොඳයි භාසිස්සාමි මම දැන් දේශනා කරනවා ඒවම් භන්තේ ස්වාමීනි අපි බොහොම ගෞරවයෙන් සවන් දෙනවා
ඉතින් මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා අසුතවතෝ භික්කවේ පුතුජනස උපජති ලාභෝ මහණෙනි මේ ලෝකේ ඉන්න අසුතවත් වූ පුතුජනයාට ලාභ ලැබෙනවා සෝන इति පටිසංචික්කති ඒ පුද්ගලයාට ලාභ ලැබෙනකොට ඔහු තථාගත ධර්මයේ හික්මිලා නැති නිසා uppanno kōmi ayaṁ lābho මට මහා ලාභයක් ඉපදුනා මට මහ විශාල ලාභයක් ඉපදුනා එහෙම හිතලා ඔහු ආනන්දයට පත් වෙනවා सोचको अनिच्चो दुखो विपरिनाम धम्मो यथा भूतान् अप्पजानाति ए लाभे अनित्यो एकक् दुख सहगत एकक् ए लाभे एक विधियटम पवतिन्ने नै कियला ओहु दान्ने नै एनिसाम ए लाभे तुल ए पुद्गलया आनंदेट पत्वेनवा ए वगे मे पुद्गलया करा अलाभे उपदिन्नित ए अलाभे अनित्य एकक् ए अलाभे दुख सहगत देयक् ए अलाभे अनात्मय එහෙම හිතන්න ශක්තියක් නැහැ. ඊළඟට යසස ලැබෙනවා, අයස ලැබෙනවා, නින්දාම ලැබෙනවා, ප්‍රශංසා ලැබෙනවා, සැපය ලැබෙනවා, දුක් ලැබෙනවා. ඒ අෂ්ටලෝක ධර්මයේ පැමිණෙද්දී සෝන इति පටිසංචෙක්කති. එයා මෙනෙහි කරන්නේ නැහැ. මට මේ ලාභ, ලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා එන්න වෙනවා. හැබැයි තංච කෝ අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං මේ ලාභ, ලාභාදී අනිත්‍යයි, දුකට තුඩු දෙනවා, පෙරලෙන ස්වභාවයෙන් යුක්තයි. ඒසිකා ස්තම්භයක්සේ ඉන්ද්‍ර කිහිලයක්සේ මේකම ධර්මයක්වත් ස්ථීර නැහැ. අද ලාභ ලැබෙනවා, හෙට පාඩු ලැබෙනවා. හෙට ලාභ ලැබෙනවා, අනිද්දා පාඩු ලැබෙනවා. මේකයි මේ ලෝකේ ස්වභාවය. අද මහා පිරිසක් අපි ළඟ ඉන්න වටපිටාව පිරිවරාගෙන තව කාලෙකින් හැරිලා බලනකොට කාත් කවුරුවත් නැති වෙලා සමහර විටක තමන්ගේ භාර්යාව දරුවොත් නැති වෙලා එහෙම අන්ත අසරණ මිනිසු නැද්ද ලෝකේ? තරුණ කාලේ යොගුන් වියේ රූපේ පාට තියෙන කාලේ හැකියාවන් සුලභ කාලේ ධන සම්පත්තීන් බහුල කාලේ අපේ වටේ රැඳිච්ච බොහෝ දෙනා එව්ව නැති වෙලා යනකොට මොන තරම් ඈතට ගිහිල්ලාද? ලෝකේ වැරද්දක් නෙමෙයි පින්වතුනි, පුද්ගලයන්ගේ දුර්ගුණයක් නෙමෙයි. මේක තමයි ලෝකේ ස්වභාවයේ හැටි. හැමදාම කීර්තිය රැඳෙන්නේ නැහැ. හැමදාම නින්දාව රැඳෙන්නෙත් නැහැ. හැමදාම ලාභ රැඳෙන්නෙත් නැහැ. හැමදාම පාඩු රැඳෙන්නෙත් නැහැ. සැපය හැමදාම නැහැ. දුකත් හැමදාම නැහැ. එනිසා මේ ධර්මතාවල ඇති අනිත්‍ය ස්වභාවය දකින්න පුළුවන් යම් නුවණකින් මේ ජීවිතය දිහා බලනකොට. හැබැයි මේ ජීවිතය දිහා බලන ඥාණය උපදවා දෙන්නට මේ උතුම් ධර්මය අහන්නට ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ධර්මයේ නොදන්නා කෙනෙකුට බුදුරජාණන් වහන්සේ සරණ නොගිය කෙනෙකුට මේ ලාභ, ලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, සැප, දුක් ලැබෙනකොට ඔහු කල්පනා කරන්නේ වෙනස්ම විදිහකට. ඇතැම් විට හිතන්න පුළුවන් කෙනෙක් මේ ධර්මතා මා කෙරෙහි පමුණුවන්නේ නොපෙනෙන දෙවියෙක් විසින්, නොපෙනෙන බ්‍රහ්මයෙක් විසින්, එහෙම නැත්නම් වෙන යම් මහේශ්වරයෙක් විසින් තමයි මේ අෂ්ටලෝක ධර්මයන් මා කරා පමුණුවන්නේ කියලා කෙනෙක් හිතන්ට පුළුවා. තව කෙනෙක් කල්පනා කරනවා මේ හැමදේම මගේ ජීවිතය කරා පැමිණෙන්නේ විශේෂ හේතුවකින් නෙමෙයි. විශේෂ හේතුඵල ධමක බලපෑම මෙවට නැහැ. ඔය ඉබේම පැමිණිලා ඉබේම නැති වෙලා යාවි. එහෙමත් කොටසක් කල්පනා කරනවානේ. තමත් පිරිසකට ඒ ගැන කිසිඳු අවබෝධයක් නැහැ. උපන්නාට ජීවත් වෙලා නොඑක් ආකාරයේ විෂම චින්තාවන්හි පැටලිලා ජීවිතය අවසන් කරලා දානවා. එහෙම පිරිසකුත් ලෝකේ ඉන්නවා. තවත් පිරිසක් මේ ධර්මතා ජීවිතයට පැමිණෙනකොට ඔය අහුරමස්දා ආදී මෙවුම් කරුවන්ගේ බලපෑමක් මෙතන තියෙන්නේ කියලා කල්පනා කරන්නත් පුළුවන්. ඉතින් ලෝකේ මේ මිනිසු ගත්තොත් මේ විසම චින්තනයන් අති බහුතරයක් පැටලිලා ඉන්නවා. ඉතින් පින්වතුනි අපි ජීවත් වන ලෝකේ පුද්ගලයෝ මේ ධර්මතා ඉදිරියේ විවිධාකාරින් ඉන්ජිනේට කම්පණයට පත් වෙනවා. ඉතින් මේ අෂ්ටලෝක ධර්මයේ අකාම්පිත සිතක් දැනෙනවා කියන එක සුළුපටු දිනුවක් නෙමෙයි ජීවිතේ. අපට බෑ පින්වතුනි මේ ලෝකේ අෂ්ටලෝක ධර්මයේ පාලනය කරන්නට, මේ අෂ්ටලෝක ධර්මයේ මේ විදිහට පවතින ලාභ විතරක් මට ලැබෙන්න, යසස විතරක් මා කෙරේ රැඳෙන්න, ප්‍රශංසාව විතරක් මා කරා පැමිණෙන්න, සැපේ විතරයි මා කරා පැමිණෙන්න ඕන. මෙහෙම පාලනය කළ හැකි කිසිම කෙනෙක් නෑ මේ සත්ව වංශයේ. එහෙනම් මේ ඕනම ධර්මතාවයකට නොසෙල්වෙන නොසැලෙන මනසක් හදන එක විතරමයි කරන්න පුළුවන්. පින්වතුනි එහෙම මනසක් තනාගත්තට පස්සේ ලාභයටවත් අලාභයටවත් එයා සැලෙන්නේ නැත්තම් එතන නේද සතුට තියෙන්නේ. සැපයට සැලෙන්නේ නැහැ, දුකට සැලෙන්නේ නැහැ. අමුතු හිනාවුම නැහැ, අමුතු අඳෝනාවුම නැහැ. මෙදුම් පිළිවෙතක ජීවිතේ රැගෙන යන්න පුළුවන් නම් මේ ලෝකේ සතුටින්ම ඉන්න කෙනා අන්නේ පුද්ගලයා.
ඒ මධ්‍යම ප්‍රතිපදා මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ ලොවට දායාද කළේ හැමදාම සතුටින් ඉන්න බලාපොරොත්තු වන මිනිසුන්ට දෙවියන්ට බ්‍රහ්මයන්ට හැමදාම ජීවත් වෙනවා කිව්වේ මේ සදාතනික වෙනවා කියන එක නෙමෙයි මනුස්ස ලෝකේ ඉන්න පුංචි කාලේ ඉතා කුඩා කාලය තුල සතුටින් ඉන්නනේ අපි ආවේ මනුස්ස ලෝකෙට පෙර පින් ඇතිව ඒ සතුටින් ඉන්න නම් චින්තනයේ නිවැරදි වෙන්න ඕන සිතුවිලි ධාරාව ආකූල නොවෙන්න ඕන සිතුවිලි ධාරාව සම වෙන්න ඕන විසම නොවෙන්න ඕන සිතුවිලි ධාරාව තව කෙනෙකුට හිංසා උපදවන්නට බෑ සිතුවිලි ධාරාව තමන්ට හිංසා පමුණුවන්නටත් බෑ සිතුවිලි ධාරාව බොහොම සෞම්‍ය වූ නිමී ගිය උපසමයටපත් වූ සිතුවිලි ධාරාවක් නම් අන්නේ හදවතේ හැමදාම සතුට රැඳෙනවා බුදුරජාණන් වහන්සේ වදාලානේ පීති භක්ඛා භවිස්සාම දේවා ආභස්සරා යථා කියලා ප්‍රීතිය අනුභව කරලා ආභස්සර ලෝකෙ දෙමිවරු වගේ මම අද දවස කල් ගෙවනවා එදා දවසේ බුදුරජාණන් වහන්සේට පින්දපාතේ ලැබුණේ නැහැ මාරා වේශයකින් ඒ පින්දපාතේ ලැබීම වලක්වා සිටියා නමුත් එදා දවසේ තථාගතයන් වහන්සේ බඩගින්නේ නමුත් ප්‍රීතියෙන් යුක්තව ඒ දවසේ කල් ගෙවුවා ලෝකෙට ආදර්ශයක් දෙන්නයි බුදුරජාණන් වහන්සේ චිම ජනතාවට අනුකම්පා පිණිස එලෙසින් සිද්ධ කළේ නැත්තම් තථාගතයන් වහන්සේට උතුරු කුරු දිවයිනට පින්දපාත බඩින්න පුළුවන් පිටසක්වලකට උනත් පින්දපාත වඩින්න පුළුවන් නමුත් එහෙම කළේ නැ බුදුරජාණන් වහන්සේගේ බුදු බලයෙන් ඕනම මාර බලයක් මර්ධනය කරන්න පුළුවන් නමුත් පින්දපාතයක් වෙනුවෙන් තථාගතයන් වහන්සේ එහෙම කරන්නේ නැ අෂ්ටලෝක ධර්මයෙන් අකම්පිත හදක් ඇති බුදුරජාණන් වහන්සේගේ ඒ විරාගී හදමඩලේ අසිරිය නම් පින්වතුනි වර්ණනා කරන කිසිම කතිකයකට නිම කරන්න බෑ එනිසා බුදුරජාණන් වහන්සේ අපි සරණ ගියේ අනවබෝධයෙන් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ අනපේමේ හදවතේ අප්‍රමාණ පැහැදීමක් ඇති වෙන්නේ අන්ධයන්සේ නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ජීවිතය ගැන ඇහෙනකොට ඒ ගැන හිතනකොට මිනිස්සුනේ අපි අපට යම් අවබෝධයක් ඇති වෙනවා මේසා අසිරිමත් මුනිවරේ ආශ්චර්යමත් ධර්මයක් ආශ්චර්යමත් වූ බුදුපොත් මහා සංගරුවණක් පෙරමුණේ තබාගෙන අපිට මේ සැනසෙලි මාබුතේ යන්ට ලැබුණා. පින්වතුනි එනිසා බුදුරජාණන් වහන්සේ මේ වදාළ සත්‍යයෙහි ඔබ පිහිටන්න මේ ලෝකේ සතුටින් ජීවත් වෙන්න. එනිසා ලාභ අලාභ නින්දා ප්‍රශංසා සැප දුක් යස අයස මේ හැම තැනකම අකම්පිත භාවය ඇති කරගන්න ටික ටික හුරු වෙන්න ඕන. දුකෙන් අත මිදෙන මාබුතේ යන ශ්‍රාවකයා මැදුම් පිළිවෙතයි ජීවිතේ භාවිතේ බවට පත් කරගන්නේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාරනවා දැන් මේ ධර්මය දන්නේ නැත්නම් මිහිරි මාමත ගැන දන්නේ නැත්නම් එයාට නම් මේ අවස්ථාව නැහැ. පින්වතුනි මේ ලෝකේ සැබෑම වාසනාවන්තයා කවුද? බුදුරජාණන් වහන්සේ සරණ ගිය අමා ධර්මයේ හික්මෙන මහා සංගරුවනේ ඇසුර ලබන්නා තමයි සැබෑම වාසනාවන්තයා. ඒ සැබෑම වාසනාවන්තයාට භෞතික මෙවලම් උපකරණ ආම්පන්න කෑම බීම ආදී සුලබ නොවෙන්න පුළුවන්. ඒවා බොහෝම දුකසේ ලැබෙනවා වෙන්න පුළුවන් යන්තමින් ලැබෙනවා වෙන්න පුළුවන් හැබැයි මතක තියාගන්න කෑම බීම අගහිඟ හෝපමණින් ඇඳුම් පැළඳුම් නැති ඌපමණින් භෞතික වශයෙන් දුප්පත් ඌපමණින් එයා අවාසනාවන්තෙක් වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ වදාලේ සැබෑම වාසනාවන්තයාට මේ මිහිරි ධර්මයේ මුණ ගැසෙන බවයි තිසරණයේ මුණ ගැසෙන බවයි හැබැයි මොනතරම් දේ ලෝකෙ තිබුණත් ධනය වේවා වෙන යම් වස්තු සම්පත් වේවා මොනතරම් පිරිස් බලයක් වේවා මොනතරම් ආයුධ බලයක් වේවා ඔය කොයි දේ තිබුණත් පින්වතුනි ඒක සැබෑම වාසනාව කියලා අර්ථ නිරූපණය කරන්න බෑ මක් නිසාද ඒ ලැබලා තියෙන දේ පිනකට තමයි ලැබෙන්නේ පින්ඵල දීලායි ලැබෙන්නේ නමුත් ඔහුට අවබෝධයක් නැත්නම් මට මේ දේ පිනට ලැබුණේ කියලා පින්ටස් කරපු නිසා ලැබුණේ කියලා එහෙනම් ඒ ජීවිතේ මොනතරම් අසරණයිද එලෙසින් නොපිල ගන්න කෙනාගේ හදවතේ තියෙන මිත්‍යා දෘෂ්ටියක් කර්මේ ඵලය නොපිල ගන්නා සියල්ල මේ ලෝකේ මිත්‍යා දෘෂ්ටිකයන් පින්වතුනි හේතු ඵල ධම පිළි නොගන්නා සියල්ලම මේ ලෝකේ මිත්‍යා දෘෂ්ටිකයි එතකොට මොනතරම් දේ තිබුණත් සම්මා දිට්ඨිය නැති ජීවිතය අවසන් වෙන්නේ නිරේ වැටිලයි එහෙනම් සැබෑ වාසනාවන්තය කවුද කියලා ඔබම තෝරගන්න ඔබේ වාසනාව ඔබම අගය කරගන්න පින්වතුනි එනිසා අපේ වාසනාව අපි අගය කරගන්නේ ඒ තථාගත ධර්ම නිර්දේශයන් අනුවයි. එහෙම නැත්නම් වෙන කෙනෙකුගේ කියමනක් වෙන කෙනෙකුගේ නිර්දේශයක් අනුව නෙමෙයි.
අපි බුදු පිරිසක් ලෙස ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් ලෙස කල්පනා කරන්න ඕනි බොහොම ගැඹුරින් ප්‍රඥාවන්තව ඥාන සම්ප්‍රයුක්තවයි අපි හැම වෙලාවකම කල්පනා කරන්න ඕන ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාලා තස ලාභෝ පිචිත්තම් පරියාදාය තිට්ඨති අසෘතවත් පෘතුග්ජනයාට ලාභේනොත් සිතට බලපෑම එල්ල වෙනවා අලාභේනොත් සිත වෙනස් වෙලා යනවා යසසෙන් අයසෙන් නිඳා ප්‍රශංසාවෙන් සැපයෙන් දුකින්නේ හිත වේදනය වෙනවා කම්පා වෙනවා චලනය වෙනවා විවිධ අංශයන්ට ඒ හිත නැමිලා යනවා සෝපන්න ලාභං අනුරුජ්ජති අලාභේ පටිවිරුජ්ජති ලාභේ ලෝභය ඇති වෙනවා අලාභේ ද්වේෂය ඇති වෙනවා යසසේ ලෝභය ඇති වෙනවා අයසේ ද්වේෂය ඇති වෙනවා ප්‍රශංසාවේ ලෝභය ඇති වෙනවා නින්දාවේ ද්වේෂය ඇති වෙනවා සැපයේ ලෝභය දුකේදී වෛරය ඇති වෙනවා සෝයේවං අනුරෝධ විරෝධ සමාපන්නෝන පරිමුච්ඡති ජාතිය ඔය ලෝභ ද්වේෂයන්ගෙන් ආලුලිත හදවතක් නම් ඔහුට තියෙන්නේ න පරිමුච්ඡති ජාතිය භාග්‍යවතුන් වහන්සේ වදාලා එයා ජාතියෙන් අත මිදෙන්නේ නැහැ ඉපදීමෙන් අත මිදෙන්නේ නැත්තම් ජරාවෙන් මරණයෙන් ශෝක පරිදේවයන්ගෙන් දුක දෝමනස්යන්ගෙන් කොයින් අත මිදෙන්නේද ඉපදීම ප්‍රාර්ථනා කරලා ජරා මරණ ශෝක පරිදේව දුක් සෝසසුම් වලින් අත මිදීම ප්‍රාර්ථනා කරන්න එපා බුදුරජාණන් වහන්සේ වදාලා ඉපදිච්ච කෙනෙක් තමයි ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස්යන්ට උපායාසයන්ටපත් වෙන්නේ එහෙනම් අනුත්පාද නිරෝධයෙන් ඡාතියෙන් සමුගන්න පුළුවන් නම් ජරා මරණ ආදී සකල මිද දුක් දෝමනස්යන්ගෙන් සමුගත්තා වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ මේ ගැන්වීම මොන තරම්නම් සදාතනිකයිද කියලා බලන්න. මීට කල්ප ගානකට එහා පැත්තේ මේ ලෝකෙ කෙනෙක් ජීවත් වුණා නම් එයාටත් මේ ධර්මතා බලපානවා. මත්තට කල්ප ලක්ෂ ගානකින් ඔබෙහි යමෙක් ජීවත් වෙනවා නම් ඒත් මේ ධර්මතාවන්ට මුහුණ දෙන සිද්ධ වෙනවා. මේ අදත් එහෙමයි. ඉතින් පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපිට ඉගැන්වුවේ සැනසින්නේ ජීවත්වන ක්‍රමයයි. ඒ සැනසින්නේ ජීවත්වන ක්‍රමය ඔබම ඔබේ ජීවිතය තුළින් ගොඩනංවා ගන්න. හැඬු කඳුළු සාගරයේ ජලය පරේනවා. හැඬු කඳුළු සාගර ජලය පරේන බව ඒ භාග්‍යවතුන් වහන්සේ අපටම දකින්නත් මාවත කියා දුන්නා. හැඬු කඳුළු සාගරයේ දිය පරේන බව ඔබ ඔබේ ඥාණයෙන් දැකපු දවසට බුදුරජාණන් වහන්සේගේ සිරිපා අභියස දනින් වැටිලා ඔබ නිසක ලෙස ප්‍රකාශ කරනවා නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං පින්තුණී අවබෝධයයි බුදුරජාණන් වහන්සේ මේ අහිංසක සත්වයන්ට දායාද කළේ ඉතින් මේ අහිංසක දායාදයට කිසි කෙනෙකු උරණ වෙන්න එපා බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝ රත්නය ගැන උරණ වෙන්න එපා ද්වේෂ ඇති කරගන්න එපා හානි ඔබටමයි ඔබ මැරෙන කෙනෙක් මාද මැරෙන කෙනෙක් ඔබේ මගේ ආයුෂය බොහොම ස්වල්පයි සීමිත රාත්‍රී ගණනකින් ඔය ඉහළ පහළ යන හුස්ම රැල්ල නවතිනවා නවතින දාට මේ අමා ධර්මයේ පිළිසරණ හැර අන් කවර පිළිසරණක්ද කවුද ඔබව සනසන්නේ ඉන්නේ කවුද ඔබට පිහිට වෙන්නේ ඉන්නේ පින්වතුනි තමන්ගේ අසරණ කම ඉස්සෙල්ලාම දකින්න ලෝකේ අසරණ කම දකින්න පෙර තමන්ගේ අසරණ කම දකින්න ලෝකේ දේවල් වෙනුවෙන් කුපිත වෙන්න කලින් තමන්ගේ මේ ජීවිතය දිහා බලලා තමන්ට පිළිසරණක් හදාගන්න අනුන්ගේ දේවල් හොය හොයා යනවට වඩා තමන්ගේ සැනසෙලි මාවත හොයාගන්න එකයි වැදගත් වෙන්නේ අනුන්ට පිහිට වෙන්න බෑ තමන් දුකේ ඉඳගෙන තමන් ඉන්නේ මඩගොහරුවක නම් මඩගොහරුවේ එරිච්ච ලෝකයක් කොහොමද ගොඩගන්නේ එනිසා තමන්ගේ ජීවිතය මේ දහම් මාවතෙන් සනහා ජීවිත සනසන්න කල්පනා කරන්න මොනම හේතුවකින්වත් තව කෙනෙකුගේ මනසේ රාග ద్వේෂ මෝහ ඇති කරන්න එපා මොනම හේතුවකින්වත් අන් කෙනෙකුගේ මනසේ අනුරෝධ විරෝධයන් ඇති කරන්න එපා කෙනෙක්ගේ මනසේ රාග ద్వේෂ මෝහ ඇති කිරීම තරම් ඔහුට කරන විනාශයක් තවත් නැහැ පුද්ගලයෙකු අවි ආයුධයකින් ඝාතනය කරනවට වඩා බලවත් විනාශයක් ඒ පුද්ගලයාට කරනවා ඒ පුද්ගලයාගේ හදවතේ රාග ద్వේෂ මෝහ ඇති කිරීම මගින් එනිසා රාග නිමිති සපයා ద్వේෂ නිමිති සපයා පුද්ගල මනසක් අඳුරු කරනවා කියන්නේ ඒක මහා ව්‍යසනයක් කාරණීය කුමක් හෝ වේවා සත්‍යයක් වේවා අසත්‍යයක් වේවා ඇති වෙන්නේ හදවතක රාගය නම් ඒ රාගයට නිමිති සපයලා ඔබ ඒක මහා බලවත් ද්‍රෝහි වීමක් ద్వේෂ නිමිති සපයන්න එපා කිසි කෙනෙකුගේ හිතේ රාග ద్వේෂ මෝහ අවසන්න හිත හිතා වැඩ කරන්න එපා හැම වෙලාවකම මෛත්‍රියෙන් ලෝකේ දිහා බලන්න කවුරුත් අසරණයි සමස්ත මානව වංශයම අසරණයි පින්වතුනි මේ දහමෙන් ඈත් වී ගිය මේ සත්‍ය අවබෝධ නොකළ සියලු සත්වයෝ අසරණයි
යසරණ භාවයටයි අපි පිහිටක් වෙන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ආමන්ත්‍රණය දයාබරයි කාරුණිකයි ඒ බුදුපුත් මහා සංගරුවන ශාන්තයි උපසාන්තයි විසුද්ධ හදවත් ඇති උතුමෝ එනිසා ඒ ආර්ය මහා සංඝරත්නයෙන් අපි සරණ ගියේ කිසි කෙනෙකුට මේක පුද්ගලානුබද්ධ සරණක් නෙමෙයි ආර්ය මහා සංඝරත්නය කියන්නේ පිරිසිදු හදවත් ඇති උතුමෝ ආත්ම සංඥාව නැති කළ උතුමෝ විචිකිච්ඡාවෙන් අත මිදුන උතුමෝ ආර්ය මහා සංඝරත්නය ඒ සරණේ කිලුටක් නැහැ ඒ සරණේ මෝහාන්ධකාරයක් නැහැ ඒ සරණ විසින් අපව ආරක්ෂා කරනවා සත්‍යක්මයි පින්වතුනි එනිසා ඔබ බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ්‍රාවකේ ශ්‍රාවිකාවක් වෙන්නයි කල්පනා කරන්න ඕන ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මපරයායෙදි වදාලා සුතවතෝ කෝ භික්ඛවේ ආර්ය ශ්‍රාවකස්ස උප්පජ්ජති ලාභෝ මේ ධර්මයේ දන්නා මේ ධර්මයේ හික්මුණ මේ ධර්මයේ මනාම ජීවිතේ පුහුණු කරපු කෙනෙකුට උනා මේ ලාභ ලාභ යසයස නින්දා ප්‍රශංසා ලැබෙන්න පුළුවන් ඔහු කල්පනා කරනවා uppanno kohomi ayam labho uppanno kohomi ayam alabho uppanno kohomi ayam yaso uppanno kohomi ayam ayaso මට ලාභයක් ඉපදුණා අලාභයක් ඉපදුණා යසසක් පහළ වුණා අයසක් පහළ වුණා නින්දාවක් මේනවා මෙන්න මට ප්‍රශංසාවක් එනවා මෙන්න සැපයක් ලැබෙනවා මෙන්න දුකක් ලැබෙනවා මේ ලාභ ලාභ යසයසාදී අනිච්චෝ දුක්ඛෝ විපරිණාම ධම්මෝ අනිත්‍යයි නිට්ටමසෙම් අනිත්‍යයි ඒකාන්තයෙන් දුකයි විපරිණාම ධර්මයි මේක සත්‍යයක් කියලා මනසින් වටහා ගන්නකොට තස ලාභෝ පිචිත්තන්න පරියාදාය තිත්තති ලාභයෙන් ඔහුගේ හිත සැලවෙන්නේ නැහැ අලාභයෙන් සැලවෙන්නේත් නැහැ යසසෙන් අයසෙන් සැලවෙන්නේත් නැහැ නින්දා ප්‍රශංසාවෙන් සැලවෙන්නේත් නැහැ සැපයෙන් දුකෙන් කම්පාවටපත් වෙන්නේ නැහැ සෝපන්නං ලාභං නානුරුජ්ජති අලාභේ නප්පටි විරුජ්ජති උපන් ලාභේහි ලෝභයක් ඇති වෙන්නේ නැහැ අලාභේ ද්වේෂයක් ඇති වෙන්නේ නැහැ උපන්නං යසං නානුරුජ්ජති අයසේ නප්පටි විරුජ්ජති උපන් යසසේදී ලෝභයෙන් නැලියන්නේ නැහැ අයසක් ලැබෙද්දී ද්වේෂයෙන් සිත ආකූල කරගන්නේ නැහැ සැපයේ ලෝභය ඇති වෙන්නේ නැහැ දුකේ ද්වේෂය ඇති වෙන්නේ නැහැ නින්දාවේ ද්වේෂය ඇති වෙන්නේ නැහැ ප්‍රශංසාවේ ලෝභය ඇති වෙන්නේ නැහැ සෝ ඒවං අනුරෝධ විරෝධ විප්පහීනෝ පරිමුච්ඡති ජාතියා මේ ඇලීම් ගැටීම් වලින් වෙන් වෙලා ලෝභ දේශයන්ගෙන් වෙන් වෙලා යන මේ ශ්‍රාවකයා ජාතියෙන් අත මිදෙනවා ජරා මරණ වලින් කොහොමත් එතකොට අත මිදෙනවා පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමි අන්හිම කෙනා මහණෙනි මේ මහා දුක්ඛස්කන්ධයෙන් අත මිදී සැනසෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා අයං කෝ භික්ඛවේ විශේෂෝ අයං අදිප්පායෝ ඉදං නානාකරණං සුතවතෝ අරිය ශාවකස්ස අසුතවදා පුතුජ්ජනේන මෙන්න මේක තමයි වෙනස මෙන්න මේක තමයි නානා භාවය අසෘතවත් පුතුජ්ජනයාගේ සහ අසෘතවත් ආනි ශ්‍රාවකයාගේ එහෙනම් තිසරණයේ පිහිටපු කෙනෙකුට ලැබෙන නොහින් සැනසීම පින්වතුනි අප්‍රමාණයි නොහින් සැනසීම අප්‍රමාණයි ඉතින් මේ සියලු කරුණු කැටි කරලා වදාළ ගාථා ධර්ම කිහිපයක් තමයි අද මේ ධර්ම දේශනාවේදී මම මුලින් මාතෘකාව ලෙස සජ්ජායනා කළේ ලාභෝ අලාභෝ ච යසායසෝ ච නින්දා ප්‍රසංසා සුඛං ච දුක්ඛං ලාභා ලාභ යස අයස නින්දා ප්‍රසංසා සැප දුක ඒතේ අනිච්චා මනුජේසු ධම්මා මිනිසුන් කෙරෙහි පහළවන මේ ධර්මයෝ අනිත්‍ය වන්නාහ අසස්සතා විපරිණාම ධම්මා ඉවසාස්වතනේ සදාකාලීට පවතින දේවල් නෙමේ පෙරලෙන ධර්මතා ඒතේ ච ඤත්වා සතිමා සුමේධෝ අවෙක්ඛති විපරිණාම ධම්මේ සුමේධෝ නුවණැති කෙනා මනානුව නැති කෙනා සතිමා සිහි ඇති කෙනා ඒ කාරණා මනාව දැනගෙන මේ විපරිණාම ධර්මයන් කෙරෙහි කම්පාවටපත් වෙන්නේ නැහැ ඉද්දස්ස ධම්මාන මතෙන්ති චිත්තං අනිද්ධතෝනෝ පටිඝාතමේති ඉෂ්ඨකාන්ත ප්‍රිය මනාප ධර්මයන්ගෙන් සිත මඩින්නට ඉඩ දෙන්නේ නැහැ අනිද්ධතෝනෝ පටිඝාතමේති අනිෂ්ඨ අකාන්ත අමනාප ධර්මයන්ගෙනුත් සිත වියලෙන්නට ඉඩ තියන්නේ නැහැ තස්සානුරෝධා අධවා විරෝධා විදූපිතා අත්ථං ගථාන සම්ති ලෝභයයි ද්වේෂයයි අනුරෝධයයි විරෝධයයි විදූපණය කළා පිඹහැරියා ඒ ලෝභ ද්වේෂයන්ගෙන් නොකැළඹෙන සිතක් ඒ ශ්‍රාවකයා හිමි කරගන්නවා පදංච ඤත්වා විරජං අශෝකං සම්මප්පජානාති භවස්ස පාරගෝ නිර්වාණ ශාන්ත පදේ විරජ අශෝක කේම පදය
වන යමා නිවන විශිෂ්ට ඥානින් දැන අවබෝධ කරගෙන භවස්ස පාරගෝ භවයෙන් කෙලවරට ඒ උතුමන් මහසේ ගමන් කරනවා උතුම් අමා මහ නිවනින් සැනසෙනවා කියන එකයි එලෙසින් භාග්‍යවතුන් මහසේ වදාළේ ඉතින් පින්වතුනි මේ මිහිරි දහම් පරයායෙන් කෙටියෙන් කියා දුන්නේ අෂ්ටලෝක ධර්මයේ අකම්පිත සිතක් තනා ගැනීමත් එහි වටිනාකමත් කාටත් අෂ්ටලෝක ධර්මයේ බලපෑමට නතු වෙන සිද්ධ වෙනවා මේ වගේ කාලයක ගත්තොත් අලාභයන් බහුලයි අයස බහුලයි නින්දාවන් බහුලයි දුක බහුලයි ඉතින් කාටවත් දොස් කියලා වැඩක් නැහැ කාසමඟවත් ගැටල වැඩක් නැහැ බොම නුවණින් සිහි කල්පනාවෙන් නැගී සිටින උත්හාන වීරියෙන් කටයුතු කිරීමයි වැදගත් වන්නේ ප්‍රත්‍යවේක්ෂාවෙන් ජීවිතය දිහා මනා නුවණින් බලන්ට පුරුදු වෙන්න කර්මයේ ඵලය හේතුඵල ධහම අනුම ජීවිතය දිහා බලමින් පැමිණි දුක අභිභවනය කරන්න සම්මා වායාමයෙන් කටයුතු කරන්න පැමිණි දුක ඉදිරියේ මිත්‍යා වාච ඇති කර ගන්නට එපා මිච්ඡා කම්මන්ත ඇති කර ගන්නට එපා එතකොට සිල් බිඳිලා යනවා පැමිණෙන දුක ඉදිරියේ සම්මා වාචාවෙන් සම්මා කම්මන්තෙන් සම්මා ආජීවයෙන් ඒ දුකට මුහුණ දෙන්න එතකොට ඒ දුකට මුහුණ දෙද්දී පහළ වෙන්නේ සුවිශිෂ්ට කුසල ධර්ම පරම්පරාවක් කුසලයේ බහුල වෙනකොට ජන සමාජයක හැම සැනසෙල්ලක්ම උදා වෙනවා මේ රටට මේ ජාතියට මේ යුගයේ අවශ්‍ය වන්නේ බොහෝ පින්තස් කරන මිනිස්සු අකුසලයේ බලවත් වෙද්දී දුක් බහුල වෙනවා පින බලවත් වෙනකොට සැනසීම බහුල වෙනවා එනිසා මුළු ජාතියක් සැනසීම හොයාගෙන යන මේ මොහොතේ අප්‍රමාදීව දානයෙන් සීලයෙන් කුසල ධර්මයෙන් ජීවිතය ලස්සන කරගන්න හදවත සරසා ගන්න එතකොට මටත් ඔබටත් අපි හැමෝටම අව්‍යාජ හසරැල්ලකින් මුව සරසා ගන්න දවසක් ජීවිතයට මුණ ගැහෙනවා බුදුරජාණන් වහන්සේගේ පාර එදා වැරදිලත් නැහැ අද වරදින්නෙත් නැහැ මතු මත්තට වරදින්නෙත් නැහැ මතක තියාගන්න අපි මේ සරණ ගියේ තුන් කල් දක්නා අනන්ත ඥානයක් හිමි බුදුරජාණන් වහන්සේ නමක් ඒ බුදුරජාණන් වහන්සේ තමයි සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ ඒ ශ්‍රී නාමයට අපි හැම දෙනාගේම උත්තමාංග නමස්කාරයම වේවා සාධු 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 ලක්හඬ සිත නිවන බුදුබණ ධර්මානුශාසනාව ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී සියලු දෙනාටත් එවැගේම පින්වත් ගයාන් දුස්යන්ත මහත්මයා ඇතුළු ලක්හඬ ගුවන් විදුලියේ කාර්ය මණ්ඩලය හැම දෙනාටමත් සිතක් ශාන්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ යත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා ධර්ම ශ්‍රවණානි සංසබලෙන් හැමදෙනාගේ ජීවිතවලට සැනසෙලි හිමි වේවා අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු සාධු 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 සදහවතුනි අද දවසේ මෙම සුමధుර ධර්මානුශාසනාව සඳහා ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කොට වදාළේ ත්‍රිපිටකාචාර්ය රාජකීය පඬිත අතිපූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන්ම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු අවසරයි අපේ හාමුදුරුවනේ සදහවතුනි ඔබ එලෙසින් ශ්‍රවණය කළ ඒ උතුම් ධර්මානුශාසනාව සඳහා අද දවසේ දායකත්වයේ ගෙන කටයුතු කරන්නට යෙදුනේ
පරලෝක ප්‍රාප්ත සිය ඥාති වර්ගයාට පින්පෙත් පැමිණවීම සහ සුජීවත්ව වාසය කරන සැමට නිදුක් නිරෝගී චිරජීවනය වේවායි අරමුණු පෙරදරි කොටගෙන පණිපිටිය දෙපානම පන්සල පාරේ අංක 24A නිවසේහි පදිංචි පුෂ්පා චාන්දනී මොරවක මහත්මිය සහ එස් පල්ලියගුරුගේ මහතා විසේ ඔවුන්ගේ අරමුණ වී තිබුණේ දෙපාර්ශවයේ පරලෝක ප්‍රාප්ත ආදරණීය දෙමාපියන් වන මොරවකගේ ඥානරත්න පෙරේරා ආදරණීය පියාණන්ටත් ඕමත්තගේ නන්දාවති පෙරේරා ආදරණීය මෑණියන්ටත් පල්ලියගුරුගේ හර්මානිස් ආදරණීය පියාණන්ට සහ හෙට්ටිගොඩ ගමගේ අනුලාවති ආදරණීය මෑණියන්ට පින්පෙත් අනුමෝදන් කිරීමයි. එත් එක්කම විදේශගතව අධ්‍යාපනය හදාරන කනිෂ්ක පල්ලියගුරු හා චරිත පල්ලියගුරු යන පුතුණුවන්ලාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීම පිණිස සෙත් ප්‍රාර්ථනා කිරීමත් ඔවුන්ගේ අරමුණු අතර වුණා. ඔවුන්ගේ එසියලු අරමුණු සාක්ෂාත් වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදු නාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි ධර්ම දේශනාව හමාර කරමින් සමු ගන්නවා. 07 06 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වයේගෙන කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පින් සිත් පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.